අයිබෝන් දරුවනේ අයිබෝන් හය ශ්‍රේණිය ඔයාලගේ ග්‍රේඩ් එකේ ශ්‍රේණියේ පළවෙනි පාඩම වෘත මේ පාඩම ඇත්තටම ඔයාලට මේ ජීවිතේ වැදගත්ම රූපේ ලෝකේ සුන්දරම රූපේ කියලා සලකන්නේ වෘතය වෘතාකාර හැඩය රෝදයේ සොයා ගැනීම තමයි මැමණික කාර්මික විප්ලවයේ ආරම්භය කියලා කියන්නේ කාර්මික විප්ලවයේ ආරම්භය කියලා කියන්නේ රෝදයේ සොයා ගැනීම. ඉතින් මේ වෘතාකාර හැඩ අපිට කොහේ ගියත් දකින්න දෙනවා හැමතැනම වෘතාකාර හැඩ හැමතැනම පැහැදිලිද? ඉතින් මැණික මේ වෘතාකාර හැඩත් එක්ක ගණිතයේ වෘතය කියන මේ තල රූපය ට හිමිවන තැන ඉතා වැදගත්. ඉතින් අපි හය ශ්‍රේණියේදී මෙන්න වෘතය ගැන කතා කරන්න දිනවා වෘතය ගැන සාකච්ඡා කරන්න දිනවා පළවෙනි පාඩම විදිහට. ඒක නම් බොහොම සරල දේවල් ටිකක් තමයි කතා කරන්න දෙන්නේ. ඒ කියන්නේ වෘතාකාර හැඩ මේ shape එක වෘතාකාර වෙන රූප වෘතාකාර හැඩ පිළිබඳ සාකච්ඡා කරන්න දෙන්නේ. වෘතාකාර හැඩ ගන්නා ද්‍රව්‍ය මොනවද? ඔය වගේ ඔය පිළිබඳ තොරතුරු හා වෘතයක් මත පිහිටි ලක්ෂ, වෘතයක් පිටත පිහිටි ලක්ෂ හා වෘතයක් ඇතුළත පිහිටි ලක්ෂ පිළිබඳ ඉගෙන ගන්න තියෙනවා. පැහැදිලිද? ඉතින් මේ හැම දෙයක්ම ක්‍රමානුකූල වෙයි. චූටිම චූටි පාඩමක්. විභාගෙට ප්‍රශ්නයක් අහන්න පුළුවන්, චූටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් පාඩමක් කියලා හිතන්නකෝ. හැබැයි මේ වෘත කියන පාඩම ඉස්සරහට ජ්‍යාමිතික ප්‍රමේයන් වලට වර්ගඵලය වෘතයක පරිමිතිය ගැන සාකච්ඡා කරන්න තියෙනවා. ඒ හැම දෙයකම ආරම්භයක් විදිහට තමයි ඔන්න අය ශ්‍රේණියේදී පුතාලට වෘත ගැන කතා කරන්න. උසස් පෙළ විභාගයේ උසස් පෙළ ගණිතාංශයෙන් හදාරන දරුවන්ට වෘත කියලා වෙනම පියෝමැට්ස් වල පාඩමක් තියෙනවා. පැහැදිලිද? ඉතින් හරි වැදගත්. වෘත ඉතින් ගොඩක් වැදගත් කියලා තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මගේ දරුවනේ වෘතාකාර හැඩ දක්නට ලැබෙන අවස්ථා ගොඩක් තියෙනවා. වෘතාකාර හැඩ පිළිබඳ කතා කරොත් මම වෘතාකාර හැඩ තියෙන රූපක වස්තු කීපයක් කියලා දෙනවා. මොන්න මම වතුර බොන මේක වතුර තියෙන හන්දා පෙන්වන්න බෑ. මෙන්න මේ වෘතාකාර හැඩයක් තින් මේ වෘතාකාර හැඩයක්. මේ වතුර බොන ජෝග්ගොමම ජග් එක මේක තින්නේ වෘතාකාර හැඩයක්. පැහැදිලිද මම කියන එක? තේරුණාද පුතාලට? මම එකින් එක ගත්තොත් මෙන්න මෙහෙම මේ ප්ලේට් එකක්. මේ ප්ලේට් එක වෘතාකාරයි. වෘතාකාර හැඩයක් තින් මේ වෘතාකාර හැඩයක්. මේ වෘතාකාර හැඩයක් වෙන්න ගොඩක් වෘතාකාර හැඩයකින් මේ ප්ලේට් එක හැදුවම ලොකු වාසියක් තියෙනවා. ඒකයි වෘතාකාර හැඩයට හදන්නේ මේක. ලොකු වාසියක් තියෙනවා. තේරුණාද? ඉතින් මේ පයිප් බෙන්ට් එකක් තියෙන්නේ. ඒ කියන්නේ පයිප් එකත් එහෙමම තමයි වෘතාකාර හරස් කරලා තියෙන්නේ. මේ වෘතාකාර හැඩයක්. මම මේ වෙලාවේ සොයා ගන්න පුළුවන් වෘතාකාර හැඩ දින මේ තීන්ත අසුරන ලද සිලින්ඩරාකාර ටින් එකක් නේද? මේක වෘතාකාරයි. හැඩේ වෘතාකාරයි. මේකේ එහෙම වෘතාකාර හැදලා තින්නේ පුතේ මේවා අරින්න වහන්න ලේසි වෙන්න. මේ ගම් ටේප් එකක්. මේක වෘතාකාරයි. මේ වෘතාකාර හැඩයක් තියෙනවා. ඉතින් මේ අන්වීක්ෂයක් තියෙනවා මෙතන. මේ බලන්න. මේ අන්වීක්ෂේ මයික්‍රෝ කෝප් නේ අහලා දිනවනේද ඔයාලා? මේ අන්වීක්ෂේ. අන්වීක්ෂේ මේ හැමතැනම වෘතාකාරයව දින මේ කරකවන්න ලේසි වෙන පහසු වෙන අන්වීක්ෂය වෘතාකාර හැඩ දක්නට ලැබෙනවා. ඉතින් වෘතාකාර හැඩ තවත් මම පෙන්නන්නම්. ඔන්න බලන්න. මේ කැමරා තුනක් තියෙනවා මට පේන හරියේ. මේ කැමරා වල හැම එකෙම මේ ලෙන්ස් හදලා තින්නේ. මේවා තියෙන්නේ බලන්න. මේවා තියෙන්නේ වෘතාකාර හැඩ. වෘතාකාර හැඩයක් වෙන විදිහට තමයි තියෙන්නේ. පේනවනේ? මේ වෘතාකාර හැඩයක්. මේ ලෙන්ස් එකත් එහෙමයි. ඒකත් වෘතාකාර හැඩයක්. පැහැදිලිද? මෙතන කැමරා තුනක් තියෙනවා. තුනේම එහෙම තමයි තියෙන්නේ. පැහැදිලිද? ඉතින් පුතාලට දැන් පේනවා මේ වෘතාකාර හැඩ තියෙන කීපයක් පෙන්වන්නේ වෘත්තය මේ තරම් වැදගත් වෙනවායි කියලා පෙන්වන්න. මේ වෘතාකාර හැඩයක් තින්නේ. අනිත් පැත්තත් එහෙමයි වෘතාකාර හැඩයක් තින්නේ. පේනවනේ? හැම එකක්ම එහෙම අවෘතාකාර හැඩයක් දක්නට ලැබෙනවා. මේ මම ඉන රූම් එකේ ගොඩක් දේවල් වෘතාකාරයි. පැහැදිලිද? ඉතින් වෘත්තයේ ඒ තරම්ම අපට වැදගත් වෙනවා. ඉතින් අපිට ඉගෙන ගන්න දින වෘත්තයේ මධ්‍ය ලක්ෂය නැත්නම් කේන්ද්‍රය කියන මාතෘකාව වචනේ වල කියවන්නේ කතා කරන්නේ. මේ වෘත්තයක මධ්‍ය ලක්ෂය සොයනකොට
කෘතාකාර ආස්තරයක් කොලයක් මේකේ මධ්‍ය ලක්ෂස වෙනකොට මේ ආකාරයට මෙන්න එකපාරක් නැමුවා. ඔය මොකක් කීපවතාවක් නවලා මේ සමමිතික රේඛා, ඔය නැමුම් රේඛා, නැමුම් රේඛා ඇඳම් මේ නැමුම් රේඛා ඔක්කොම එකම තැනකදී හමු වෙනවා. ඔන්න ඔකට කියනවා පුතේ වෘත්තයේ කේන්ද්‍රය කියලා. වෘත්තය මොකද? කේන්ද්‍රය කියලා. ඉතින් එහෙනම් මම ඔයාලට තවත් පෙන්නන්න මෙන්න මෙහෙම පන්සලේදී දක්නට ලැබෙන වෘත්තාකාර හැඩ. ඔන්න බලන්නකෝ. පන්සලේදී දක්නට ලැබෙන වෘත්තාකාර හැඩ. පන්සලේදී දක්නට ලැබෙන වෘත්තාකාර හැඩ. නිවසේදී දක්නට ලැබෙන වෘත්තාකාර හැඩ. පාසලේදී දක්නට ලැබෙන වෘත්තාකාර හැඩ. පාසලේදී. ඔය වගේ අපි අපිට දක්නට ලැබෙන තවත් වෘත්තාකාර හැඩ කීපයක් ඔන්න පැහැදිලිද? එහෙනම් වෘත්ත කියන පාඩම කොයිතරම් වැදගත්ද කියලා ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන් වෙනවා නේද? ඉතින් වෘත්තයක කේන්ද්‍රය තියෙන්නේ කොහොමද? ඒ පිළිබඳව මම සාකච්ඡා කරා වන්න කියලා දුන්නා. ඉතින් ගොඩක් වැදගත් කතාවක් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔන්න ගොඩක් වැදගත් කතාවක්. හරිද? බලන්නකෝ මෙන්න මේ තියෙන වෘත්තය. වෘත්තාකාර උදේනම් වෘත්තයක පිහිටි ලක්ෂ පිළිබඳ කතා කරනවා. වෘත්තයක පිහිටි ලක්ෂ පිළිබඳ කතා කරනවා. හොඳට බලා ගන්න. වෘත්තයක පිහිටි ලක්ෂ. පුතේ මෙන්න මෙතන තියෙන ලක්ෂ වලට කියනවා අපි මෙන්න මෙතන වෘත්තයේ මෙන්න මේ ඒ ලක්ෂයට කියනවා වෘත්තය මත තියෙන ලක්ෂයක් කියලා. Point on the circle. Circle. Point on the circle. වෘත්තයට කියන ඉංග්‍රීසි වලින් මොකද? Circle. Circle එකක් කියලා. එහෙනම් වෘත්තයේ මත තියෙන ලක්ෂයට කියනවා point on the circle. නැත්නම් වෘත්තය මත තියෙන ලක්ෂයක් මේක. ඉංග්‍රීසි මාධ්‍ය දරුවෝ බලන නිසා මම මේ කිව්වේ මේ A කියන වෘත්තයේ මත මේ B වෘත්තයේ මත තියෙන ලක්ෂය point on the circle. මෙතන C වෘත්තයේ මත තියෙන ලක්ෂය D වෘත්තයේ මත තියෙන ලක්ෂයක් point in the circle. නැත්නම් වෘත්තයේ ඇතුළත ලක්ෂ P වෘත්තයේ ඇතුළත Q වෘත්තයේ ඇතුළත R වෘත්තයේ ඇතුළත point in the circle. point in the circle. මෙතන මෙතන point out මොකද? මේක inside නේද? ඇතුළත ඇතුළත. ඇතුළත ලක්ෂය. ඇතුළත ලක්ෂය. මේක point out the circle. මේ ලක්ෂය වෘත්තයෙන් පිටත ලක්ෂයක්. වෘත්තයෙන් පිටත x, වෘත්තයෙන් පිටත y, වෘත්තයෙන් පිටත xy z. වෘත්තයෙන් පිටත ලක්ෂ පුතේ වට කියන. වෘත්තය මොකද? පිටත ලක්ෂ. වෘත්තයේ පිටත ලක්ෂ. පැහැදිලිද? දැන් පුතාලට ප්‍රශ්න ඒ කියන්නේ අභ්‍යාස ප්‍රශ්න 10ක් තියෙනවා. ප්‍රශ්න 10ටම උත්තර ලියන්න මගේ පුතාලා. පැහැදිලිද? ඒ ප්‍රශ්න 10ටම පිළිතුරු සපයන්න. එතකොට මේ පාඩම හොඳටම පුළුවන් වෙනවා පුතාලට. නෝට් එක හරියට ක්‍රමානුකූලව ලියාගෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඔය කියලා දුන්න ආකාරයට හරිම ලේසි චූටි පාඩමක් නේද? එහෙනම් මොකද්ද? මේ වෘත්තයේ මත ලක්ෂ, මේ වෘත්තයේ ඇතුළත ලක්ෂ, මේ වෘත්තෙන් පිටත ලක්ෂ. වෘත්තෙන් පිටත. වෘත්තෙන් පිටතින ලක්ෂ. එහෙනම් පාඩම ක්‍රමානුකූලව පිළිවෙලට කරගමු. ඉතාලම පිළිවෙලට කරගන්න. ඔය වගේම මේ පාඩමේ ඇත්තටම ගණන් හදන්න ගොඩක් අමාරු පාඩමක් නෙවෙයිනේ. හැබැයි දෙවනි පාඩම ස්ථානියාගේ. ඒකේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම හොඳටම බලන්න. ඒකේ වීඩියෝ එකේ ඉතාල විධිමත්ව ලස්සනට සටහන් වෙලා තියෙනවා දීලා ඇති පුතාලට. ඒ වගේම පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම තුන්වෙනි පාඩම. ඒ වීඩියෝ එකත් බලන්න. ක්‍රමානුකූලව ඔය වගේ පාඩම් 8ම හරියට කරගත්තම ඔබට පළවෙනි වාර විභාගයට ලකුණු 100ම ගන්න පුළුවන් වෙනවා. ඔබ කුමන පාසලට ශිෂ්‍යත්වයේ සමත් වෙලා කුමන පාසලට ගියත් නැත්නම් ශිෂ්‍ය ඒ පාසලෙම හිටියත් පන්තියේ ගණිතයට දක්ෂ දරුවන් අතර විශිෂ්ටම දරුවෙක් වෙන්න ඔබට ශක්තිය මේ ගණිතය පද්ධතිය ලැබෙනවා. එහෙනම් වෘත්තයේ පාඩම හොඳට පිළිවෙලට කරගන්න සමුගන්නම් මම සියලු දෙනාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ ප්‍රශ්නේ මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම පාඩම හොඳට තේරුණා නම් ඒ කියන්නේ පාඩම හොඳටම තේරුණා කියලා. එහෙනම් බුදු සරණයි. අයිබෝවන්.